එළඹෙන නමවනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් ඡන්දදායකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා. ඡන්ද විමසීමේදී ඡන්ද පත්‍රිකාවේ තරඟ කරන අපේක්ෂකින්ගේ නම් නොමැති අතර පක්ෂවල නම් හා සලකුණුද ස්වාධීන කණ්ඩායම් තරඟ කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම් යන වචනද හඳුනා ගැනීමේ අංක හා සලකුණු පමණක් මුද්‍රණය කර තිබෙන බවයි එම කොමිසම වැඩිදුරටත් දැනුම් දෙන්නේ. එමෙන්ම අපේක්ෂකින්ගේ හෝ කොට්ටාසවල නම් සහ අංක ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවන අතර ඒ අනුව සලකුණු කිරීමට ඇති තීරුවේ අතිරේ සලකුණු කරන ලෙසද කොමිසම ඉල්ලීමක් කළා. මේ අතර ඡන්ද විමසීමේ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසම රුපියල් මිලියන 700ක මුදලක් ඉල්ලා ඇතත් මේවන විට ලැබී ඇත්තේ මිලියන 100ක් පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා. හෙට දිනේදී සියලු පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එෙහිදී මැතිවරණයට අදාළ ප්‍රතිපාදන මේ දක්වා නොලැබීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද විමසීම ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි. ඉදිරිපත් වූ තැපැල් ඡන්ද දුම්පත් 30,000ක් පමණ ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කළා. මෙවර ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව 675,000කට අධිකයි. මැතිවරණ කොමිසම සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැලට බහර දීම ලබන 19 වනදා සිදු කරන බවයි. මේ අතර පැෆ්‍රෙල් සංවිධානය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව ඉදිරියට යන ස්වරූපයක් තමයි අපි දකින්නේ. අපි විශ්වාස කරනවා මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනත් මැතිවරණය සඳහා අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දෙයි කියලා. ඒ නිසා යම් නිලධාරියෙක් ව්‍යවස්ථාවට පටහැනිම හෝ මැතිවරණ කොමිසම සභාවේ ක්‍රියාකාරීත්වයට බාධා වෙන ආකාරයට කටයුතු කළොත් එහි වගකීම ඒ නිලධාරීන් මත තමයි අවසානයේදී පැටවෙන්නේ. අපි දන්නවා මේ දේශපාලන නායකයින් කොහොමද මේවයින් මගහැරලා යන්නේ කියලා. තැපැල් ඡන්දේ දක්වා ක්‍රියාවලිය මේ වෙනකොට සැලසුම් වෙලා තිබෙනවා. ඒ වගේම මැතිවරණ දිනයට අදාළ කාරණාත් මැතිවරණ කොමිසම සභාව සඳහන් කරන ආකාරයට සූදානම් වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන්ම තැපැල් ප්‍රතිතුමන්, ඒ වගේම රජයේ මුද්‍රණාධිපතිතුමිය ඇතුළු කණ්ඩායම මම හිතනවා මේ දක්වා මැතිවරණ කොමිසමට අවශ්‍ය සහයෝගය ලබා දීලා තිබෙනවා. 23 වෙනිදා වෙනකොට තැපැල් ඡන්දයත් ආරම්භ වෙලා තිබෙන්නේ. යම් ඡන්දදායක ප්‍රමාණයක් ඒ වෙනකොටත් ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එවැනි වටපිටාවක මැතිවරණ කල්යාමට තිබෙන අවස්ථාව හුඟක් අඩුයි. ඒ වගේම ඒ නඩුකරේ හරහා මතු කරන ප්‍රධාන කාරණය වෙන මූල්‍ය සාධකය ඒ වෙනකොට වලංගු සාධකයක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද දැන්ටමත් මැතිවරණ වියදම් විශාල ප්‍රමාණයක් මැතිවරණ කොමිසම දරලා තියෙනවා. දැනට ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කොමිසම සභාව සඳහා අයදුම්පත් කැඳවලා තිබෙනවා. මැතිවරණ කොමිසමත් ඒ ස්වාධීන කොමිසම සභාවල කොටසක්. ඒ නිසා ඒ සඳහා අයදුම් පත්‍ර කැඳවීමක් කරලා තිබෙනවා. අපේ අදහස වෙන්නේ අයදුම් පත්‍ර වෙනුවට නාමෝජනා කිරීමේ ක්‍රමවේදයක් සකස් විය යුතුයි කියලා. කොමුණත් ඒ අයදුම් පත්‍ර ක්‍රියාවලිය මේ මාසේ 15 වෙනිදා දක්වා, එහෙම නැත්නම් තව දින දෙකක් ක්‍රියාත්මක වෙනවා. සමහරුන්ගේ බයක් තියෙනවා මේ ක්‍රියාවලිය හරහා මැතිවරණ කල්යන්න පුළුවන්ද කියලා. අපේ විශ්වාසය කිසිදු ආකාරයක ඒ ස්වාධීන කොමිසම සභාපත් කිරීමේ ක්‍රියාවලිය මැතිවරණයට බාධාක් වෙන්නේ නැහැ කියලා. ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් පැෆ්‍රල් සංවිධානයට දැනට සිද්ධීන් 85ක් විතර තමයි වාර්තා වෙලා තිබෙන්නේ සමස්ත සිද්ධීන්. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් මේ දිනවල කතරගමට පැමිණ බාරහාර වීම වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එමෙන්ම උතුර හා නැගෙනහිර ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ වදින අපේක්ෂකයන්ද කතරගමට පැමිණ ආශිර්වාද ලබා ගන්නා අයුරු දක්නට ලැබුණා.